සොළොස්මහා ස්ථානාතිරට අයත් දීඝවාපිය විහාරයේ වසර 30කට ආසන්න කාලයක් බෞද්ධින්ගේ වන්දනා මානයෙන් දුරස්ව පැවතුණා. යලි දකිමු දීඝවාපිය නමින් දීඝවාපිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණේ එය වසර 3කදී නිම කිරීමේ අරමුණ ඇතිවයි. රජයේ මුදල් වැය නොකර එම කටයුතු සිදු කිරීම විධිමත් වැඩපිළිවෙලක් අනුව සිදු කෙරුණේ නැගෙනහිර පළාතේ සංස්කෘතික උරුමයන් සහ පුරාවස්තු ආරක්ෂා කිරීම පිණිස පත්කළ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන්. එසේ ප්‍රතිසංස්කරණය කෙරුණ දීඝවාපී චෛත්‍යයෙහි ධාතු නිධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වෙනිදා සිදු කිරීමට මේ වන විටත් කටයුතු සම්පාදනය කර තිබෙනවා. ජනාධිපතිවරයා අතින් චෛත්‍යයේ නිධාන වස්තු තැන්පත් කිරීමෙන් අනුතුරුව ධාතු මන්දිරය සහ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කිරීමට නියමිතයි. එහි තත්වය පිළිබඳ සොයා බැලීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. දීඝවාපී චෛත්‍යයේ ඉදිකිරීම් යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය සිදු කළ අතර ධාතු මන්දිරයේ ඉදිකිරීම් සිදු කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. විශ්‍රාම ශාලාවේ ඉදිකිරීම් නාවික හමුදාව සිදු කළා.